අවසරයි පූජනීය තල්ගමුවේ සුධීරානන්ද ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 කතමේ ධම්මා අකුසලා යස්මින් සමයේ කාමාවචරං අකුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සහගතං දිට්ඨිගත සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මින් සමයේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති පීති හෝති සුඛං හෝති චිත්තසේකග්ගතා හෝති විරීන්ද්‍රියං හෝති සමාධින්ද්‍රියං හෝති මනින්ද්‍රියං හෝති ජීවිතින්ද්‍රියං හෝති සෝමනස්සින්ද්‍රියං හෝති විරිය බලං හෝති සමාධි බලං හෝති අහිරික සමාධි බලං හෝති අහිරික බලං හෝති අනුත්තප්ප බලං හෝති මිච්ඡා දිට්ඨි හෝති මිච්ඡා සංකප්පෝ හෝති මිච්ඡා සමාධි හෝති ලෝභෝ හෝති මෝහෝ හෝති අභිජ්ජා හෝති මිච්ඡා දිට්ඨි හෝති අහිරිකං හෝති අනුත්තප්පං හෝති සමතෝ හෝති පග්ගාහෝ හෝති අවික්ඛේපෝ හෝති යේවාපන තස්මින් සමේ අඤ්ඤේපි අරෝපිනෝ පටිච්ච සමුප්පන්නා ධම්මා ඉමේ ධම්මා අකුසලාති සාදු 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 අද සජීවීව පවත්වන මේ ධර්මානුශාසනාව මේ සැලැස්ම අපේ කල්යාණ මිත්‍ර ධර්ණාගම කුසල ධම්ම පූජනීය ස්වාමින් වහන්සේගේ උතුම් චිත්ත සංකල්පනාවක් විදිහට තමයි සකස් වුනේ මීට අවුරුදු ගානකට ඉස්සරලා. ඒ වැඩ පිළිවෙලවල් කිසි වෙනසකට භාජනය නොකර තවත් ගුණාත්මක භාවයෙන් වැඩි කරනවා මිසක අඩුපාඩුවක් නොකොට වර්තමාන විහාරාධිපතීන් වහන්සේ අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට කාර්ය මණ්ඩලය සිද්ධ කරගෙන යනවා. එනිසා බෞද්ධ මාධ්‍ය ජාලයට ජනප්‍රසාදයෙහි නායක ස්වාමීන් වහන්සේ අපවත් වුණා කියලා කිසිම අඩුවක් නැහැ. ඒක ඉතා හොඳයි, අපි සතුටුයි. මොකද අපි ධර්මයක් දේශනා කරන්නට කියලා රූපවාහිනියකට ආවේ ඉස්සරලාම මේ බෞද්ධ මාධ්‍යයට. මේකට එකතු වෙච්ච පිරිස එදා මෙදා තුර වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ. මොනතරම් මාධ්‍ය හතු පිපෙන්නා වාගේ බෞද්ධ ඒවා ඇති වුණත් බෞද්ධ මාධ්‍යයට සම්බෝධි විහාරයට දායක පින්වතුන්ගේ අඩුවක් වෙන්නේම නැහැ. සමහර වෙලාවට අපි වෙන මාධ්‍යයක බණ කීවොත් සමහරු කියනවා මේ අපි ඔබ වහන්සේගේ බණ ඇහුවා බෞද්ධයෙක් කියලා. සමහරවට බෞද්ධයෙක්ෙත් නෙමෙයි ඒක කියලා තියෙන්නේ. ඒ නිසා ඒ තරමට සදහැතියන්ගේ චිත්තසංතානවල සටහනක් ඉතිරි කරලා තමයි ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේ අපවත් උනේ. උන්වහන්සේට මේ සියලු පින් බුදු බව පිණිස උපකාර වේවා කියලා කෘතවේදීත්වයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට උන හැමදාම.
අද මාතෘකා කළේ හිත හඳුනා ගැනීමට හේතු වෙන බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමක්. අපි බොහෝ දේවල් රටේ ලෝකේ දර්ශන ශාස්ත්‍ර විද්‍යා දැනගත්තට මොකද හිත පිළිබඳව දන්නේ අවමයයි සමහරු හැමවත් දන්නේ නැහැ. බෞද්ධයෙකුට ඒක ලොකු මදිකමක්. මොකද අපේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේනේ. අපේ එකම ගුරුවරයා කෙලස් දුරු කිරීමට මඟ පෙන්වීම දුන්න ගුරුවරයා කෙලස් දුරු කළ ගුරුවරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් අපට උපදෙස් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න නෙමෙයි. දැන් අපි කුසල් අරමුණු ගත්තට පස්සේ නිකමට හිතලා බලන්නකෝ දැන් බුද්ධානුස්සති භාවනාව පමණනේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ ගැන මතක් කරන සිහි කරන භාවනාව අනිත් ඔක්කොම ධර්මයට තමයි අතුලත් වෙන්නේ ධම්මානුස්සතියට තමයි අනික් සියලුම සමත විදර්ශනා භාවන දාන සීලාදී කටයුතු සියල්ලක්ම ධර්මයට අතුලත් වෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ වැඩි තැන දීලා තියෙන ධර්මයට එනිසාම තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලාද දේශනා කළේ බුදුරජාණන් වහන්සේට ස්තුතියක් ගෞරවයක් එහෙම බුදුරජාණන් වහන්සේට එහෙම බලාපොරොත්තුවක් නැහැ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේම අර ධම්මාරාම ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ ලෑස්ති වෙන කිට්ටු වෙලාවේදී භාවනා කළානේ අනික් ස්වාමීන් වහන්සේලා චෝදනා මුඛයෙන් ඇවිල්ලා කිව්වානේ මේ ධම්මාරාම මහමුදුරන්ට වගක් නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ ලෑස්ති අපි මෙච්චර මේ දුක් වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ඕකේ තත්වය පහදා දෙනු පිණිස ඒ ස්වාමීන් වහන්සේට එන්න කියලා ඇහුවා ඊට පස්සේ උන්වහන්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාණ්ඩේ ඉස්සරලා මාර්ගඵලයක් ලබන්නට උත්සාහ කරනවා කියලා කිව්වා එන විදර්ශනා භාවනාවනේ ඒකේ බුදුරජාණන් වහන්සේ ගැන මතක් කිරීමක් නැහැ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ අන්න ඒ විදිහට වැඩ කරන කෙනා තමයි භික්ෂුවක් හරි භික්ෂුණියක් හරි උපාසක උපාසිකාවක් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙනවා නම් එයා තමයි ගරු කරන කෙනා මට සත්කාර කරන කෙනා පූජනීය කරන කෙනා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ලැබිච්ච ඒ පණිවිඩය අපටත් පොදුයි අපටත් එක්ක නැත්තම් භාග්‍යතුන් වහන්සේට ඒ වෙලාවේ උන්වහන්සේ ගෙන්නන්න නැතුව ඒකට උත්තරයක් දෙන්න තිබුණානේ නමුත් ඒක හරි සංවේදී මොහොතක් ශාසන අන්තර්ධානය දක්වා ඔය කතා බහ ඉස්සරහට යනවා එවන්තු තැන්වලදී මගේ ශ්‍රාවකයෝ කොයි පැත්තද ගත යුත්තේ කියන එක ප්‍රකට කරන්නට උණුසුම් සිදුවීමක් අලලා භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළා. ඒ නිසා වැදගත් වෙන්නේ ධර්මය. මොකද සිද්ධාර්ථ කුමාරයා බුද්ධ වුණෙත් මේ ධර්මය අවබෝධ කරන්නට තිබිච්ච නිසා එයා අවබෝධ කරපු නිසා චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මතාව. ඒ සියල්ලට මූලික වෙන්නේ මනස. දැන් ගොඩක් අභිධර්ම හඬ කැමතිනේ මට හරියට එල්ලීම් වෙනවා මේ අභිධර්ම දේශනා කරන්න අභිධර්ම දේශනා කරන්න කියලා. ගක් එල්ලීම් වෙනවා. ගක් මන් දැන් දේශනා කරන්නේ අභිධර්මයෙන්ම තමයි. මොකද අභිධර්මේ තේරුම් ගන්නකොට තමා ගැනම තමයි තේරුම් ගන්නේ. දැන් සූත්‍රවලත් අභිධර්ම කොටස් තියෙනවානේ. අභිධර්මිත සූත්‍ර කොටස් තියෙනවා. දැන් ඔය විභංග ප්‍රකරණයට වාගේ යනකොට කෙලිම සුත්තාන්ත මේ කොටසක් තියෙනව වෙනවම. සුත්තාන්ත භාජනීය කියලා. ඒ කියන්නේ සූත්‍ර පිටකේ අභිධර්මයේ තියෙන තැන් තියෙනවනේ. ඒ සියල්ලම ඒක රාශි කරලා ගොනු කරලා පිඬු කරලා තියෙනවා වෙනම අභිධර්මයේ කොටසක් විදිහට. ඒ කියන්නේ මේ සූත්‍ර විනය අභිධර්ම කියලා කියන්නේ කැට කැබිලිති අහුලනවා වගේ මුං ඇට කව්පියට කඩලයට අහුලනවා වගේ වෙන්කරන් අහුලන්න බැහැ. මොකද හේතුව ඒ සෑම බුද්ධ වචනයකින්ම කියවෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම ගැඹුරින් සරලව පුළුල්ව කෙටියෙන් යනාදී වශයෙන්. එනිසා මේ දැන් වෙනත් ආගම්වල කියන්නේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරවයෙන් ඉඳ ශාස්ත්‍රුන් වහන්සේට ස්තුති කරන්ට ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව සැක නොකර ඉඳ ඉතින් සැක නොකරන්න කියවට සැක නැති වෙනවද? දැන් අපට නම් බුදුරජාණන් වහන්සේ නම් වදාරලා තියෙන්නේ සැක තියෙනවා සැක නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකේ නැති වෙන්නේ සෝවාන් වෙනකොට.
ඊට මෙහා පැත්තේ හැම කෙනෙකුටම තියෙනවා බුදුරජාන් වහන්සේ පිළිබඳව සැකේ. හැබැයි තින් ඒ සැකයට ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව කුසල් කරනකොට සැකය කියන අකුසල චෛතසිකේ වැඩ කරන්නේ විචිකිච්ඡාව වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපට ධර්මය තමයි පිහිට. ඒකේ ඒක තමයි අපට දැන් එකතොට බුදුරජාණන් වහන්සේ ජීවමානව ඇද්ද නැද්ද කියන එක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ. ඉන්නවනම් ඉතාල හොඳයි. නමුත් ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නු විමුක්ති මාර්ගය. ඒ අනුව දැන් මෙතනදී ඔබට මාතෘකා කළා ධර්ම කොටහසයක්. මේක කියවෙන්නේ අකුසලයේ කියලා දෙනවා. ඔය භාගතුන් වහන්සේගේ අනුශාසනාවල ක්‍රම තියෙනවනේ. අර කේසි අශ්වයින් දමනය කිරීම පිළිබඳව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනකොට බුදුරජාණන් වහන්සේ වදාළා මාත්මේ භික්ෂුන් වහන්සේලා දමනය කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දමනය කරන්නේ ඔය ක්‍රමයටමයි කියලා කීවා. සංහේන පරුසේන සංහ පරුසේන මරණේන. සංහේන කියන්නේ කුසලයේ කියනවා. කුසලෙහි ලෞකික ලෝකෝත්තර ආනිසංස කියනවා. පරුසේන කියන්නේ අකුසලයේ කියලා දෙනවා. අකුසලේ මෙලොවේ ඉඳලා අවීචේ දක්වා සසරට දුක් පිනිස පවතින ආකාර හේතුඵල ධර්මතාව. ඊළඟට ඒ දෙකම කියලා දෙනවා. එතකොටත් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. මොකද එක එක දේශනා පින්වතුන් එක එක කෙනාට දරා ගැනීමේ වටහා ගැනීමේ ප්‍රමාණයන් විවිධයිනේ. ඒක දැන් මෙතන වුණත් ඔබ වුණත් එහෙමනේ. දැන් මෙතන ඉන්න පිරිසේ වුණත් එහෙමයි. ඒක ගිහි පැවිදි ભેදයක් නැහැ. එක එක කෙනාගේ රුචි අරුචිකම් දැනුවත්කම් නොදැනුවත්කම් විවිධයිනේ. ඉතින් ඒ නිසා මේ සන්න පරුසේන කුසලයේ කියන කුසලේ විපාකත් කියනවා. අකුසලයේ කියන අකුසලේ සැප විපාකත් දුක් විපාකත් කියනවා. කුසලේ ආනිසංස සැප විපාක, අකුසලේ දුක් විපාක ආදීනව. එහෙම කියනවා. එහෙම කියලා මොකද මේක බලෙන් කරන්න බෑනේ. දැන් අපට පුළුවන් ද බලෙන් කාගේවත් හිතවල පහළ වෙන රාගය, ద్వේෂය, මෝහය කාටක්වත් ඒක බලෙන් කරවන්නට අයින් කරවන්නට බෑනේ. ඒක කාටක්වත් බෑ. මොකද ඒ කෙලෙස් ටික ඇති වුණාට පස්සේ තමයි ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී මට්ටමට කයයි වචනයයි යන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ අනුශාසනා, දැන් බුදුරජාන් වහන්සේ දඬුවම් දෙනවා කියලා දෙයක් නැහැනේ. අපේ එහෙම දඬුවම් දෙන්න ගියොත් හොඳට හිටි. එහෙම නැතිනම් ඒ ශාස්ත්‍රවරයාට ඒ ගුරුවරයාම පෞකාරයක් නේ නං. දැන් ප්‍රාණඝාතය කරන කෙනාට තව කෙනෙක්ගෙන් මෙරුම් කණ්ඩ සලස්සනවා. හොරකම් කරන කෙනාට දුගතිවල ඉපදිලා සුගතිය උපන්නත් ඒ අයගේ දේ තව කෙනෙකුට පැහැර ගන්න සලස්සනවා. දැන් දඬුවම් දෙනවා කිව්වොත් එහෙමනේ. එතකොට ඉතින් ඒක මහපව් කාර්යයක්නේ. එහෙම කියන්නේ කිව්වොත් ඒ නිසා මේ බුද්ධ ආගමේ කවුරක්වත් දඬුවම් දෙන්නේ නැහැ. බුද්ධ ආගමේ කර්මෙහි විපාකයේ දුක් ලබා දෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ අන්න තමා තුළින් අවබෝධය ඇති කරගෙන වෙනස් වෙන්න. එකයි. ඊළඟට මරණයන. මරණයන කියලා කියන්නේ අවවාද දුන්නට වැඩක් නැහෙනේ. ඊට පස්සේ අත්හැර දානවා. දැන් අපි වුණත් එහෙමද? අපි ඉතින් ස්වාමීන් වහන්සේලාට උගන්වන එකනේ මගේ මූලික කාර්යය. අවුරුදු දැන් ගාණක ඉඳලා. එතකොට දැන් අපට ගොඩක් ඒ වගේ භික්ෂුන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. අපි ඉතින් සැර කරලා යවන වෙලාවල් තියෙනවා. කොටක් තියෙනවා. සමහරට අපට බණිනව ඇති කියලා. බණිනව ආරංචිත් වෙනවා. ඒ වුණාට බෑනේ. හදන්න බැරි නම් උත්සාහ කරනවා. මොකක් හරි හැකියාවක් තියෙනවද කියලා. එකක් හරි තියෙනවා නම් සංඝයාට හරි පිටක් වෙනවා නම් බත් පිළිවෙත් ටික හරි කරගෙන ඉන්නවා නම් නැත්නම් භාවනා හරි කරගෙන ඉන්නවා නම් නැත්නම් ධර්මයේ ඉගෙනගෙන උගන්වනවා නම් මොකක් හරි කමන්නේ. එකක් හරි ස්ථාවරව තියෙනවා නම් සමාව ලැබෙනවා. නැත්නම් අර අනික් අයටත් ඒවා බෝ වෙන්න ඉස්සරලා එලෝල දානවා. මං සැරයි කියලා නේ කියන්නේ කට්ටිය. සැරයි කියලා කියන්නේ වරදට සැර වෙන්න ඕනේ තමයි. වරදට හොරතල් කරලා හරියන්නේ නැහැ නේද? එහෙනම් දැන් බුදුරජාණන්සේ මෝඝපුරිස හිස්පුරිසේ කියවට පස්සේ කොච්චර බරපතල වචනයක්ද ඒවා පාවිච්චි කරනවා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ වගේ කියන එක නෙමෙයි කියන්නේ. ඒ නිසා මරණයන කියලා කියන්නේ අවවාද නෙදි හරිනවා. තේරුණාද? දැන් මෙතනදි මේ කියවෙන්නේ ඕන දැන් මේකේ පරුසේන කියන ක්‍රමය මේකේ කියවෙන අකුසලයේ කියලා දෙනවා. අකුසලයේ කියලා දෙනවා. ඔන්න කතමේ ධම්මා අකුසල. ඔන්න අකුසලයේ තේරුම් ගන්නකෝ. දැන් අපි අකුසලයේ තේරුම් ගන්න ක්‍රමය සහ බුදුරජාණන් වහන්සේ අකුසලයේ තේරුම් කරලා දුන්න ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ප්‍රාණඝාත ආදී මට්ටමට ගියා නම්, මුසාවාද ආදී මට්ටමට ගියා නම්,
අන්න අකුසලයේ කියලා කියනවා. හැබැයි ඔయిత වඩා ගැඹුරු අධ්‍යයනයක් බුදුරජාණන් වහන්සේගේ දේශනා. එහෙමනම් ඉතින් හරි වැඩක්. දැන් හොඳට සිල් රකින්න ස්වාමීන් වහන්සේලා ඉන්නවානේ. දැන් ඒ ස්වාමීන් වහන්සේලා සමහරලාට වචනයක්වත් කතා කරන්නෙත් නෑ. මම දාන අවුරුදු 2 3 වාගේ සමහර ස්වාමීන් වහන්සේලා වචනයක්වත් කතා කරන්න නැතුව ඉන්නවා. තමන්ගේ කටයුතු බලාගෙන බණ භාවනා කරගෙන. දැන් එතකොට කොහොමත් ප්‍රාණඝාත ආදිය කෙරෙන්නෙම නෑනේ. එතකොට මුසාවාද ආදිය කෙරෙන්නෙත් නෑ. එතකොට කයින් වරදක් වෙන්නෙත් නෑ. වචනෙන් වරදක් වෙන්නෙත් නෑ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ අවුරුද්දම කුසල් කරලාද? අවුරුද්දේම විපාක හැරෙන්නට ක්‍රියාසිත හැරෙන්නට අනිත් හැම අවස්ථාවෙදීම කුසල් කරලාද? එහෙම කොහොමද තෝරන්නේ? එහෙම තෝරන්නට බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අකුසලයේ තෝරලා දෙන ක්‍රමය සහ අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය ජන සමාජයක් අකුසලයේ කුසලයේ තෝරා ගන්න ක්‍රමය හරි වෙනස් පිංගතුනි. ඒ නිසා මනෝවිද්‍යාව ඔන්න තේරුවා මොකද්ද අකුසලයේ කියන්නේ කියලා. යස්මින් සමයේ කාමාවචරං සෝමනස් කාමාවචර කියන කැල අවශ්‍යත් නැහැ. සෝමනස සහගතං දිට්ඨිගත සම්පයුත්තං අකුසලං චිත්තං uppannaං hoti. සතුට තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඒ වචන දෙක සෝමනස්ස කියන්නේ සතුට. දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒක පැති ගොඩකට යනවානේ. දැන් අපි ගත්තොත් එහෙම කෙටියෙන්ම ගත්තොත් ඔක ඉතින් 62ක් තියෙනවානේ. 62 නෙමෙයි අට කතාවල කියනවා මේ මිත්‍යා දෘෂ්ටිය විස්තර කරලා ඉවරයක් කරන්න බෑ කියලා. මොකද වරදවල ගන්න ක්‍රමනේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. වරදවල හිතන ක්‍රම. ඉතින් මනසකින් වරදවල හිතන ක්‍රම නිවැරදිව හිතන ක්‍රමවලට වඩා හරි වෙනස්. ඇත්තටම ගත්තොත් එම නිවැරදිව හිතන ක්‍රමය හරි ලේසි. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය මනස වැඩ කරා නම් අපි නිවැරදි. තේරුණාද? අපේ හිතේ ඇලීමක් නැත්නම්, අපේ හිතේ ගැටීමක් නැත්නම්, අපේ හිතේ මෝහය නැත්නම්, අවිද්‍යාව නැත්නම්, අඳුරු නැත්නම් අපි කුසලයක ඉන්නවා එතකොට. හැබැයි අකුසලයේ ගත්තර පස්සේ ඒක වැඩ කරන රට හරි විවිධයි. දැන් අකුසල හිතක් අපට ඇලීම දැනෙන්න පුළුවන්. ගැටීම දැනෙන්නට පුළුවන්. ඉරිසියාව මනසට දැනෙන්නට පුළුවන්. මසුරුකම දැනෙන්නට පුළුවන්. කපටිකම දැනෙන්නට පුළුවන්. ඊළඟට මායාව දැනෙන්නට පුළුවන්. තමා හුවා දැක්වීම මනස වැඩ කරනවා. අනුන්ට අපහාස කිරීම වැඩ කරනවා. දැන් ඔහොම ගත්තර පස්සේ ඒ අකුසලයේ විවිධාකාරයෙන් වැඩ කරනවා. දැන් කුසලයේ ගත්තර පස්සේ අපට දාන කරනකොටත් කුසලයක් නම් අලෝබාධයේ සමෝහ තියෙන්නට ඕනේ. සීල රකින්නකොට කුසලයක් නම් අලෝබාධයේ සමෝහ තියෙන්නට ඕනේ. සමත භාවනා කරනකොට කුසලයක් නම් අලෝබාධයේ සමෝහ වැඩ කරන්නට ඕනේ. සම 40 කර්මස්ථානවලදී. විදර්ශනා භාවනාව නම් අලෝබාධයේ සමෝහ වැඩ කරන්නට ඕනේ. සෝවාන් ආදී මාර්ග අලෝබාධයේ සමෝහ වැඩ කරන්න. අපට ඒකේ හරි අපට හිත ආරක්ෂා කර ගැනීමට අමාරුකම මිසක් ඒක එක්තරා සීමාවක හරි පැහැදිලි නිර්වෘල් කුසලය. අකුසලයට වඩා හරි මනසට විනිවිදයි. තමන්ට හරි ලේසි එක හඳුනා ගන්න එක ආකාරයකින් බැලුවොත්. ඒතොර දැන් මෙතනදී මේ කියන්නේ මේ ඔන්න දැන් අකුසලිතක් සෝමනස්සය. සෝමනස්සය කුසලුත් තියෙනවා අකුසලුත් තියෙනවා. සෝමනස්සහගතන් දිට්ඨිගත සම්පයුත්තං අන්න මිත්‍යා දෘෂ්ටිය. ඒක තෝරන්න සීමාවක් නැතුව අපි කිතාම කෙටියම ගත්තොත් එimhe සාස්වත උච්ඡේද මිත්‍යා දෘෂ්ටිය. ඒ දෙකෙන් තමයි බෙදිලා යන්නේ අනිත් මිත්‍යා දෘෂ්ටි ඔක්කොටම. සාස්වත කියලා කියන්නේ ඕක පින්වතුනි දැන් ඔය ගොඩාක් ඔය මිත්‍යා දෘෂ්ටි ඇතිවීමට ප්‍රධානම කාරණේ මොකක්ද? චුතියයි පටිසන්ධියයි අතර තියෙන අඳුරනේ. ඔය මිත්‍යා දෘෂ්ටි ඇතිවෙන චුතියයි පටිසන්ධියයි තියෙන අතර තියෙන මේ අඳුර තමයි ඔකට ප්‍රධානම. තව කාරණා තියෙනවා. ප්‍රධානම ඒ කාරණේ. එතන නිසානේ දැන් ප්‍රතිසන්ධි ගත්තා කියන දෙවියන් විසින්ද කරේ මේක? කුසල කුසල කර්මයන්ගේ විපාක වශයෙන්ද මේක සිද්ධ වුනේ? එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් ඉබේට මේක පහළ වුණාද? ප්‍රශ්න ගොඩයි එතකොට. ඒ ඔක්කොම ප්‍රශ්න වලට එතකොට පදනම් වෙලා තියෙන අර අඳුර. අතීත ජීවිතයයි වර්තමාන ජීවිතය අතර චුතිපටිසන්ධියන් තැන. වර්තමාන ජීවිතයයි අනාගත ජීවිතය අතර චුතිපටිසන්ධිය අවස්ථාව. හැබැයි තිය අපට තියෙන මේකයි. අපට ඔය එකක්වත් හොයන්න ඕනේ.
අපට එකක් හොයාගෙන යනකොට එකක්වත් හොයනකොට නොලැබෙන මානසික ආස්වැසිල්ලක් ලැබෙනවා. මොකද්ද අපි හොයාගෙන යන්නේ? මගේ ගුරුවරයා මේ රාගාදී කෙලෙසුන් දුරු කරපු ගුරුවරයා මමත් මගේ මනසේ රාගාදී කෙලෙස් පහළ නොවන විදිහට ආරක්ෂා කරගන්නට ඕන. ඒක තමයි මගේ ගුරුවරයාගේ උපදේශය. බුදුරජාණන් වහන්සේගේ උපදේශය මේ පූර්ව නිවාසානුසති ඥාන ලබන්න කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ උපදේශය දිබ්බ චක්කු ඥාන ලබන්න, දිබ්බ චක්කු නාම ලබන්න ඥාන ලබන්න එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ තියෙන්නේ චින්තෙන්තෝච භික්කවේ ඉදං දුක්ඛාන්ති චින්තේයාත. අයං දුක්ඛ සමුදයෝති, අයං දුක්ඛ නිරෝධෝති, අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති චින්තේයාත. දැන් අපට ඉන්ද්‍රයන්ට හසු වෙන ගෝචර වෙන කොටසක් හිතන්න කියලා තියෙන මොකද්ද කියන්නේ? දුක්ඛ මේ කායික මානසික වශයෙන් දුක් ලැබින්. ඉතින් මේ දැන් මේ දුක් ලැබෙනකොට ඉතින් අවීචි වෙනකොට මීට ටිකක් වැඩි, ගොඩක් වැඩි. තිරිසන් අපාය මීට වඩා තව ටිකක් වැඩි. දෙව්ලොව මීට වඩා දුක් අඩුයි. ඒ මිසක මෙතන නියඳිය තියෙනවා. දුක්ඛ සත්‍යයේ නියඳිය තියෙනවා. හැබැයි දුක්ඛ දකින්න ආකාර එක එක්කෙනාට අහුවෙන මට්ටම් විවිධයි. දැන් අපට දුක දැනෙන මට්ටමට නෙමෙයි, විදර්ශනා භාවනා වඩන යෝගාවචරයට දුක දැනෙන්නේ අපට දැනෙන මට්ටමට වෙනස්. දැන් අපි හිතන්නේ කායික මානසික වශයෙන් එන පීඩා, ඒවා අපි දුක් දෝමනස් අපි දුක් කියලා සලකනවා. හැබැයි ධර්මයේ ගැඹුරින් අධ්‍යයනය කරලා අර විදියට මට්ටමට විදර්ශනා භාවනා මට්ටමට ආවට පස්සේ යමක් අනිත්‍යද එය දුකයි කියන ඒ සංකල්පෙට එනවා. එතකොට දැන් අපි සැපයි කියන හගින කොටසත් එතෙන් දෙනකොට විපරිණාම දුක් කියලා දකින්නට හැකියාව ලැබෙනවා. එතකොට එක එක්කෙනා ඒ හගින ආකාරය වෙනස්. හැබැයි එක එක්කෙනා හගින ආකාරයට ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. අපි හඟින දකින පෙනෙන දැනෙන දේවල් ධර්මයෙන් සලකලා බලන්නට ඕනේ ඒකේ తత్వය මොකක්ද කියලා. අන්න එතකොට තමයි අපි යන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියපු පාරේනේ. එතකොට ඒ පාරේ යනකොට ධර්මයේ දිහා බලාගෙන යනකොට අපි වෙන් වෙන්ව යනවා. හැබැයි ඔක්කොමලා එක පාරේ යන්නේ. නිහඬ මාවතක් එකයි. එනිසා ඒ අනුශාසනාව තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම ගත්තට පස්සේ මෙතනදී බලන්නට දැන් දැනෙන ආකාරය. දැන් මෙතන සෝමනස් සහගත දිට්ඨිගත සම්පයුත්ත, දිට්ඨිගත සම්පය සාස්වත දෘෂ්ටිය. අර විදියට ඒකක්වත් හොයන්න ඕනේ නැහැ කියලා කිව්වේ. දැන් අපට දුක අර විදියට දුක හිතා ගන්න පුළුවන්. සමුදය කියලා කිව්වේ මොකද්ද? බලන්න දැනෙන්නේ නැද්ද කියලා. සමුදය කියලා කියන්නේ රාගය, ద్వේෂය, මෝහය ආදී කෙලෙස් ටික. ඉතින් මනසේ දැනෙන්නේ නැද්ද? ඔන්න දුකක් දැනෙනවා. එතකොට දුකට හේතුව කියලා දේශනා කරේ මැරලා ඉපදෙනවා කියලා තෘෂ්ණාව නිසා. එහෙම නෙවෙයි. දැම්ම බලන්න මොකද සමුදය කියලා කිව්වේ? මැරලා ඉපදෙන්නත් සමුදය තමයි හේතුව. හැබැයි දැම්ම බැලුවොත් මැරලා උපදින්න ඉස්සලා රහත්ම වුණේ නේද? දැන් ආපහු මැරලා ඉපදෙන ඉස්සලා රහත්ම වුණේ මේ ජීවිතේම. ඒ අතීත භව එකක්වත් නොදැක, අනාගත භව එකක්වත් නොදැක නොදැන සාමාන්‍යයෙන් සුතමේ චින්තාමේ ඥාන දෙකෙන් පමණක් සංසාරය කියලා දැනගෙන හිටියා. එතනින් එහාට දැනුමක් තිබුණේ පටන් ගත්තේ කොතනින්ද? අන කෙලස්ටික මනසේ තියෙන අන සමුදේ සත්‍ය. එතකොට නිරෝධ සත්‍ය අපි කියමුකෝ මාර්ගඥාන තුලින් සෝවාන් ආදී මාර්ගඥාන තුලින් නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියනකො. ඇවි තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙනකොට මනසේ අලෝභාදේ සමෝහ. ධානා මට්ටමින් කෙලෙස් යටපත් වෙනකොට හිතේ අලෝභාදේ සමෝහ. අලෝභාදේ සමෝහ ලෝභ ද්වේෂ සමෝහ වලට සම්පූර්ණ විරුද්ධයි නේද? අලෝභාදේ ලෝභ ද්වේෂ සමෝහ සමුදේ සත්‍ය. අලෝභාදේ සමෝහ නිරෝධ සත්‍ය නන් නෙමෙයි. හැබැයි ලෝභ ද්වේෂ සමෝහ දුරු කිරීම නිරෝධ සත්‍ය. ලෝභ ද්වේෂ සමෝහ සම්පූර්ණයෙන් දුරු කිරීම නිරෝධ සත්‍ය. හැබැයි අලෝභ ද්වේෂ සමෝහ නිරෝධ සත්‍ය නෙමෙයි. හැබැයි අලෝභ ද්වේ෷ සමෝහ අවශ්‍යයි ලෝභ ද්වේෂ සමෝහ දුරු කිරීමට. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් පංචපාදානස්කන්ධය දැකීමට තරම් දියුණු වෙච්ච අලෝභ ද්වේෂ සමෝහවලට පුළුවන්කම තියෙනවා අර ලෝභ ද්වේෂ සමෝහ මුලින් උපුටා දාන්න. ඒකට කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය සෝවාන් ආදී මාර්ගඥාන හරහා. එතකොට එතනදී එහෙනම් අපට දැන් නිරෝධ සත්‍ය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන්. මොකද අර විදිහට ලෝභ ද්වේෂ සමෝහ යටපත් කරලා අලෝභ ද්වේෂ සමෝහ දියුණු කරනකොට නිරෝධ සත්‍ය පිළිබඳව හෝඩුවාවන් හිතා ගන්න පුළුවන්. මේ තාවකාලිකව මේ කෙරෙස්ටික යටපත් වෙනකොට මෙහෙම මනසට ආස්වැසිල්ලක් නම්
සදාකාලික බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ මේක දුරු කළාට පස්සේ කොච්චර අස්වැසිල්ලක් එන්නේ ඇද්ද කියලා හිතන්න පුළුවන්. නිකාම් විශ්වාස කරනවනේ අවිශ්වාසය අද තියෙන කෙට නැති වෙන්න පුළුවන්. බුද්ධාගමේ විශ්වාසයට ලොකු තැනක් නැහැ. තේරෙනවද? බුද්ධාගමේ ලොකු ඉඩක් නැහැ විශ්වාසයට. බුද්ධාගමේ ඉඩ තියෙන අවබෝධයට. එයා පෘතුග්ජන කෙනා අවබෝධ කරන ක්‍රමේ වෙන්න පුළුවන්. ඒක මාර්ගඵල ලත් කෙනා අවබෝධ කරන ක්‍රමේ වටහා ගන්න ක්‍රමේ වෙන්නට පුළුවන්. ඒ නිසා විශ්වාසයට වඩා බුද්ධාගමේ තැන තියෙන්නේ අවබෝධයට, තේරුම් ගැනීමට, වටහා ගැනීමට. එතකොට ඊළඟ මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කියලා කියන්නේ මාර අලෝභාවදේ සම වැඩ කරනවා. දැන් එකකට එක සම්බන්ධයිනේ. මාර්ග සත්‍ය කියලා කියන්නේ අලෝභාවදේ සමෝ දියුණු කරනවා. සමුදේ සත්‍ය කියන්නේ ලෝභ ද්වේෂ මෝහ දුර්වල කරනවා, දුරු කරනවා. ඒ දුරු කිරීම තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ඒ ටික ඔක්කොම කරන්නේ කොහේ ඉඳලාද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දුක උඩ ඉඳගෙන. සංකේතේන පංච පාදානක්ඛන්දා දුක්ඛ. ඔය බලන්නකො මේ පුදුම දේශනාවක් නේ. පුදුම ධර්මයක් නේ මේ ආශ්චර්ය සද්ධර්මය. නේද? එතකොට දැන් ඔන්න ඕ දැන් අපට දලන්න දැන් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව මාර්ගඵල ලැබලා නැහැ හිතමු. දැන් ඔය වටහා ඔය දැන් අපට තේරෙන්නේ නැද්ද? හැබැයි ඔබට ඒ තේරෙන තේරීම තේරෙන්නේ නැහැ නේද? අතීත ජීවිත මතක් කර කර ඉඳ ගියාට කල්පනා කර කර හිට තේරෙන්නේ නැහනේ. අනාගත ජීවිත කොහොමද වෙන්නේ, සුගති දුගති යන්නේ කියලා කල්පනා කර කර හිටියට තේරෙනවද? බණපොත කියවට තේරෙනවද? අර මට්ටමට විශ්වාසයක් ගොඩ නැගී. හැබැයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇතිවෙන විශ්වාසය නෙමෙයි අවබෝධය. දැන් මේ කියාගෙන ආව මට්ටම ප්‍රතුග්ජන කෙනෙකුට මම කියන්නේ ඒක විශ්වාසය නෙමෙයි. විශ්වාසය අද තියෙන එක හෙට වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි අවබෝධය එහෙම වෙන්නේ නැහැ. අවබෝධය සර්වඥතා ඥානය දක්වා දියුණු වෙනවා. සාමාන්‍ය කෙනෙකුට පවතින කම්පල දන්නා නුවණ කම්මස්සගත සම්මාදිට්ඨිය සර්වඥතා ඥානය දක්වා දියුණු වෙනවා. එතකොට සර්වඥතා ඥානයට දියුණු වෙනකොට සාමාන්‍ය කෙනෙකුට පවතින කර්මයේ ඵලය දන්නා නුවණ බුදුහිතෙන් අයින් වෙන්නේ නැහැ. සර්වත්‍ර ගාමිනී පටිපදා ඥානය, කම්ම විපාක ඥානය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දස බල ඥානවල තියෙන. ඒක ප්‍රාථමික අවස්ථාව ඉක්ම යන්නේ නැහැ. හැබැයි විශ්වාසය වෙනස් වෙනවා. නේද? දැන් පෘතුග්ජන කෙනෙක් තුනුරුවන් පිළිබඳ විශ්වාස කරන මට්ටම නෙමෙයි. ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඒක සම්පූර්ණයෙන් ඊට වෙනස් වෙන්නට පුළුවන්. 100% වෙනස් වෙන්නට පුළුවන් ඉස්සරහට යනකොට. මොකද අපි විශ්වාස කරන ක්‍රමය අපි දන්නේ නැහැ හරිද වැරදිද කියලා. එම නිසා එතකොට ඒ නිසා පින්වතුනි දැන් මේ කියන්නේ ඒක තමයි. ඔන්න බලන්න. අන්න එතකොට දැන් දෘෂ්ටි ගතික වෙන්නේ නැහැ. දැන් මෙහෙම හිතනකොට පරාසය නිකන් පටුයි වාගේ පේන්නේ. ඒ අතීත ජීවිත ගැන සංසාර ගැන හිතීමක් නැහැ, අනාගතය ගැන හිතීමක් නැහැ. පටුයි වාගේ පේන. හැබැයි පටු වුණාට ඒ හිතන ක්‍රමය තුළ සම්පූර්ණ බුද්ධ වචනය ක්‍රියාත්මකයි. ඒ නිසා ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඒක ලැබෙනකොට ඒක වටහා ගන්න පින්වතුනි ඒ අවබෝධය හරි පුදුමයි. ඒකට හසු වෙනවා මේ තුන් ලෝකේ තියෙන හැම දෙයකම නියඳිය තියෙනවා එතන. එතන ඉඳලා ටිකෙන් ටික බුදුරජාන් වහන්සේත් එක්ක තමයි නැගිටින්නේ. තේරුණාද? එතකොට ඔන්නේ කරගෙන යෑමට අවශ්‍ය කරන ධර්මඥානය අවශ්‍යයි. අන්න බලන්න අන සෝමනස්සහග දිට්ඨිගත සම්පයුත්ත කියනකොට අර දෘෂ්ටි වලට යන්න තින ඉඩ වැඩි. අර අතීත ජීවිත අනාගත ජීවිත ගොඩ හිතන්න ගියාට පස්සේ මොකද ඒව අහුවෙන්නේ? කො අභිඥාලාභියෙක් වෙන්නට ඕනේ. අතීත අනාගත ජීවිත පේන්න නම් අභිඥාලාභියෙක් වෙන්නට ඕනේ. පූර්ව නිවාස ඥානය දිබ්බ චක්කු තියෙන්නට ඕනේ. හැබැයි ඒ තිබුණත් අභිඥාලාභියෙකුට පේන සීමාවක් තියෙනවා. එතනින් එහාට කොහමද ගන්නේ? දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙන්නේ භව ගණනාවක් උපරිමයෙන් දැන් කල්ප 40,000ක්නේ සාමාන්‍යයෙන් තාපසයෙකුට දකින්න හැකියාව තියෙන්නේ. සාසනයෙන් පරිබාහිර කල්ප 40,000ක් මහා කල්ප. ඒතර 40,000ට එහා මෙහා නැද්ද? එතකොට සසර තියෙනවනේ. ඒ ටික අඳුරේ නේද? එතකොට දෘෂ්ටි ගන්නවනේ. ආ මෙතනින් තමයි පටන් අරගෙන තියෙන්නේ. මේ ගානෙන් තමයි ආ කල්ප 40,000න් එහාට නැහැ. ආ මෙතනින් තමයි සත්‍යය පටන් ගන්න තියෙන්නේ. කල්ප 40,000ට අනාගතෙන් එහාට නැහැ. ආ මෙතනින් පස්සේ සත්‍යය නැහැ. ආ උච්ඡේදයට වැටෙනවා. අදිච්ච සමුප්පන්නයට වැටෙනවා. ඉබේ සත්‍යය පහළ වෙලා. කල්ප 40,000ට එහා පැත්තේ මොකුත් නැහැනේ. ඒ නිසා ඉබේ සත්‍යය පහළ වෙලා. දැන් කල්ප 40,000ට පස්සේ අනාගතේ නැහැනේ. ආ උච්ඡේදයට වැටෙනවා. දැක්කනේ ද හිර වෙන හැටි.
එච්චර පූර්ව නිවාස ඥාන තියෙන උදවියපෝ හීර වෙනවා දෘෂ්ටිගතික වෙනවා හැබැයි දැන් අපි යන ක්‍රමයට ගත්තොත් එහෙම අර විදිහට චතුරාර්ය සත්‍ය කල්පනා කරමින් ඒ වැඩ ක්‍රමයේදී දෘෂ්ටි වලට හසු වෙන්නේ නැහැ ඒක තමයි අපට බුදුරජාන් වහන්සේ උගන්වපු ක්‍රමය එතකොට දැන් ඔන්න මේ බලන්න දැන් දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන ඕක තමයි එතකොට දිට්ඨිය ඇති වෙන්නේම චුතියයි පටිසන්ධියයි කියන මේ අඳුරකම මුල් කරගෙන දෙයියෝ මැව්වා හරි ඊවේ පහළ වුණා හරි මොකක් හරි ඔය කියපු මොකක් හරි දෘෂ්ටියක් එතකොට දැන් මෙතන මේ කියන්නේ දිට්ඨියෙන් යුක්ත සිතක් පහළ වෙලා සෝමනස සහගතයි ඒව ඇති වෙන්න හේතු මොනවාද රූපේ හේතු වෙන්න පුළුවන් ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ධර්මාරම්මන රූපේ කොහොමද හේතු වෙන්නේ ඇයි රූප කය සත්‍ය කියලා ගන්නකොට මම කියලා ගන්නකොට දෙයිය දුන්නේ කියලා ගන්නකොට ඉතින් එතරම් දෘෂ්ටි ඇති වෙලානේ රූපේ දිහා බලනකොට ඒක වෙන කෙනෙකුගේ රූපයක් දිහා බලලා මට මේ දරුවා දුන්නේ දෙවියන් වෙහින් මට මේ දරුවා ලැබුණේ මොකක් හරි හිතා ගන්නට පුළුවන් නේ මම ගියා දේවාලයට ඒකෙන් තමයි මට දරුවෝ නැතුව දරුවා ලැබුණේ ඔය කල්පනා කරනකොටම දෘෂ්ටි එනවා එතකොට ශබ්දයටත් ඒ වගේ ගන්ධයටත් දැන් ඔය සමහරු කියන්නේ අපට දෙවියන් වහන්සේ හොඳ කටහඬක් දීලා තියෙනවා කියලා බලනකොට දෙවියන් වහන්සේ නෙවෙයි අම්මගේ තාත්තගේ කටහඬ පිහිටලා තියෙන්නේ සමහර ලාවට නරක කටහඬක් තිබුණොත් එතකොට දෙවියන් වහන්සේ නරක කටහඬක් දීලා නේද එතකොට කතා කරන්න බැරි වුණොත් එතකොට දෙවියන් වහන්සේ කතා කරන්න බැරි කරවලා නේද එතකොට එතකොට ඒ යව නඩුව කාටද යන්නේ හොඳ දෙනකොට දෙවියන් වහන්සේ නරක දෙනකොට දෙවියන් වහන්සේ දඬුවම් කරලා එහෙනම් දෙවියන් වහන්සේ ගාක් පව් කරනවා එතකොට මම කියන්නේ මේ කාගෙවත් ආගමකට නෙවෙයි මම කියන්නේ මේ ඇත්ත තෝරනකොටනේ පිංගොත්නි ඔක වෙන්නේ විවේචනයක් නෙවෙයි විශ්ලේෂණයක් විවේචනයක් නෙමෙයි විශ්ලේෂණයක් විවේචනය කිව්වත් හරි මොකද විවේචනය කියන එක අපට පුරුදු වෙලා තියෙන්නේ නිකන් දුර්ගුණ කීමක් වාගේ තව කෙනෙකුට පහර එහෙම අර්ථයක් විවේචනය කියන එකේ නැහෙනේ විවේ එහෙමනම් දෝෂ ආරෝපණය කියනවා විවේචනය කියලා කියන්නේ විවිධාකාරයෙන් ඒක විශ්ලේෂණය කරනවා විචාරය කරනවා තේරුණාද එතකොට ඒ නිසා මේ කපි කාටක්වත් එහෙම අපට මොකටද කාටක්වත් කාගවත් ආගමකට දොස් කියලා අපි මොකටද පෞසිද්ධ කරගන්නේ ඒත් අපට අකුසල චේතනානේ පහළ වෙන්නේ ඒ නිසා අපි එහෙම නෙමෙයි මේ කියන්නේ තේරුම් කරලා දීමට අවශ්‍ය කරන කාරණා පැහැදිලි කිරීමට එතකොට ඒ විදිහට ගත්තර පස්සේ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය මේ ඔක්කොම මුල් කරගෙන පහළ වෙන්න පුළුවන් වැඩිපුරම දෘෂ්ටිය පහළ වෙන්නේ ධර්මාරම්මන මුල් කරගෙන ධර්මාරම්මන චිත්ත චෛතසික ප්‍රසාද රූප සුකුම රූප නිර්වාණය පිළිබඳව දෘෂ්ටි ගන්න පුළුවන්නේ ඒ නිර්වාණයේ වචනයට කෙනෙකුට ඇලුම් කරන්නට පුළුවන්නේ ඒ විදිහට නිර්වාණය දෘෂ්ටිසහිතව ගන්න බෑ නමුත් නිර්වාණය කියන වචනේ දෘෂ්ටියකට පමුණුවලා කෙනෙකුට ඒ වචනේ ඉල්ලෙන්නට පුළුවන් වචනේ හිතන්නට පුළුවන් දෘෂ්ටිගතිකව ඒ විදිහට ගත්තර පස්සෙ උන රූපේ රූපාරම්මණංවා සද්ධාරම්මණංවා ගන්ධාරම්මණංවා රසාරම්මණංවා පොට්ටබ්බාරම්මණංවා ධම්මාරම්මණංවා යං යංවා පනාරබ්බ තස්මින් සමයේ අර කියන අකුසහිත පහළ වෙලා තියෙන මොකක් මුළු කරගෙන මේ අරමුණු හයෙන් කෝකාරි මුළු කරගෙන දැන් බලන්නකො මේ පිටසක්වලක් ගැනද මේ කියන්නේ කියලා කල්පනා කරලා බලන්න දැන් මේ ඔක්කොම කියන්නේ මොනවද මේ තමා ගැනමයි බුද්ධ ආගමේ කියන්නේ තමා ගැනමයි තමා තුලින් වටහා ගන්න මේක තමා තුලින් වටහා ගන්න පුළුවන් ඒකමයි කියන්නේ අර බඹයක් පමණ ශරීරයේ චතුරාර්ය සත්‍යම අවබෝධ කිරීම තියනවා කියලා අවබෝධ කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ අනුව එතකොට ඕන්න දැන් ඒ අකුසල් හිතක් පහළ වුණාට පස්සේ ඒ හිතේ මෙන්න මෙන්න මනෝභාවයන් මේ මේ චිත්ත ශක්තියින් වැඩ කරනවා කියලා කියනවා බලන්න පස්සෝ හෝති ඒ කියන රූපය ශබ්දය ගන්ධය රසය කෝකාරි කමන ඒක මුල් කරගෙන මේ දිට්ඨිගත සම්පයුත සිතේ වැඩ කරන පස්සය පස්ස කියලා කියන්නේ ඒ අරමුණ ගත්තාට පස්සේ දෘෂ්ටිගතික ඒකේ වැඩ කරනවා චිත්තචෛසිකයකට ස්පර්ශ වීමක් වේදනා දැන් මෙතරනම් සැප වේදනාවක් විඳීමක් ඇති වෙනවනේ දැන් අපිට මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ විඳීමක් වින්දනයක් දැන් මෙතන සතුටක් ඇති වෙනවනේ ඒ මනෝභාවය දැන් අපි කියනකෝ දැන් අපි අපට එච්චර හුරු නැහැ අපි කියමුකෝ දැන් අපේ කෙනෙක් කියනකෝ දැන් කෝවිලකට යනවා කියලා කියනකෝ අපේ කෙනෙක් ඒ වගේ තැනකට ගිහිල්ලා අපි කියමුකෝ එක එක දේ ඇති රයි යනවා කියලා මල් වට්ටි එක එක දේවල් රයි යනවා කියනවනේ ඒ අරන් ගිහිල්ලා
ඒ වෙලාවේදී දෙවියන් අපිට ඒ කාලය යනවා අපේ පුංචි කාලේ අපට මතකයි මාවනැල්ල පැත්තේ තියෙනවා ලොකු දේවාලයක් ඒ එක අපිව එක් කරගෙන යනවා එක්ක ගියාට පස්සේ ඉතින් අපිත් ඉතින් හරි භීතියෙන් යන්නේ චකිතයෙන් යන්නේ යනකොට ඉතින් දැන් එක් කරගෙන දැන් දොරටු අරගෙන රත්තරන් වාගේ ලයිට් බාගෙට දාලා එක් යන ඉතින් අපි බලනවා දැන් දෙයියුපෙනි දැන් දෙයියුපෙනි මොකක්වත් පේන්නේ නැහැ හැබැයි ඒක හිතන්නවත් බෑ ඔහොම හිතන්නවත් එපා කියලා කියනවා හිඟුලෙන් හැරිලා යනකොට මාවනැල්ලේ දේවාල ලොකු දේවාලයක් තියෙනවා. ඒ නිසා බලන්න එතකොට දැන් සතුටක් එතකොට වැඩ කරන හැබැයි සතුට මිත්‍යා දෘෂ්ටියත් එක්කලා වැඩ කරනවා. සංඥා හෝති හඳුනා ගැනීමක් කරනවා. චේතනා හෝති කර්ම රැස් වෙනවා එතකොට. මිත්‍යා දෘෂ්ටික අකුසල චේතනා රැස් වෙනවා. චිත්තං හෝති ඒ හිත පවතිනවා. විතක්කෝ හෝති දැන් තර්කෙත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්කලා තරක වැඩ කරනවා විචාරෝ හෝති විචාරය කිරීමක් තියෙනවා ප්‍රීතියකුත් තියෙනවා ඒ සෝමනස්සක සිතක්නේ සුඛං හෝති සුඛ වේදනාවකුත් තියෙනවා චිත්තස් ඒකග්ගතව සිතේ එකඟ බවකුත් තියෙනවා ධාන මට්ටමට ගෙන මිත්‍යා සමාධි ගැන මිත්‍යා ධාන ගැන කියවෙනවා අංගුත්තර නිකායේ සමහර තැන්වල තියෙනවා මිත්‍යා ධාන ඒ ධාන කියලා කියන්නේ අර ප්‍රථම ද්විතීය තෘතිය ආදී වශයෙන් ගේ මට්ටමට හිත දියුණු වෙලා කියන එක නෙමෙයි අරමුණ මනාව බලනවා කියන අර්ථයෙන් ධාන කියනවනේ ध्यान කියන වචනේ තේරුම තුන කෙලස් දවනවා කියන අර්ථය පංච නීවරණ ධර්ම. ඒ වගේම අරමුණේ හොතට අවධානය යොමු කරගෙන ඉන්නවා කියන අර්ථයක් තියෙනවා. දැන් මෙතෙන්ට හොතටම ගැලපෙන්නේ අරමුණේ අවධානය යොමු කරගෙන ඉන්නවා. කෙලස් දවනවා කියන අර්ථේ නැහැ. ඒ නිසා චිත්තස් ඒකාග්‍රතාව. හිතේ තැම්පත්කමක් තියෙනවා. ඊළඟට විරීන්ද්‍රියං හෝති සමාධීන්ද්‍රියං හෝති वीर्य शक्तिमत्व तीन वीर्य तीन दिन मिथ्या दृष्टि पे को वीरियन तदटम तीन अपट वड़ा तीन संहार इलाट चीते समाधि अतीन प्रबल तीन अकुशल मिथ्या समाधि आगतीन यतन जीवितेन्द्रियन चित चैतसिक धर्म उत्तवात्न एके मणींद्रियलातीन एके सोमनाशन इंद्रियक्वाशय प्रबल तीन वीर्य बलयक्वशन तीन हिते समाधि बलयक्वशन तीन පාපකර්මෝට ලැජ්ජා බය නැ කියන අහිරිකානොත්ප්ප දෙක බලගතුව තියෙනවා. එයි එතන වැඩ කරන්නේ ලෝභ, මෝහ. ඒකට අතර භයක් ඇති ගැනීමක් ලැජ්ජාවක් නැහැ. හැබැයි ඔය සිවිල් සමාජයෙන් සිවිල් නීතියෙන් දඬුවම් එන මට්ටමට කරන සැහැසිකම් නැ වෙන්නට පුළුවන්. සහසිකම් නැ වෙන්නට කෙසේ නමුත් අර මනෝභාවයන්. අලෝ ලෝභ ද්වේෂ මෝහ තියෙනවා නම් කාට පෙනුනත් නොපෙනුනත් ඒ චිත්තසංතානය තුළ මේ කියන अलो मे अहिरी का अणुत्प देख तीन इलाट अहिरी के बलयाक तीन अणुत्पे बलयाक मेके शक्ति महत्व तीन वीर बलयाक हिते समाधि बलयाक इलाट लोभय लोभो होती मोहो होती अभिज्ञा दड़ी लोभे तीन मिथ्यादीति मिथ्या दृष्टि आकार तीन अदे इलाट समतो होती मित्र समत भावना वाक्यने के मेके इधे अर समाधि कीन मिथ्या समाधि कीन पग्गा होती अर वीर्यमतम की अविखेप होती इधे तेमपत्कमकन उन्नतनेटी ओम भाग्य तो हाँसीता गुडक तीन विस्तर करेटी हूं अदी मकले इलाट ये वन अति अन्े पटच समुपन्न आरोपिनोधम मे अकुशल पहाल तवत्ते आरोपी अकुशल धर्म तीन मनसिकारादि तव धर्मतान एव क्यूने ඒ තියෙනවනම් ඒ සියල්ලක්ම ඉමේ ධම්මා අකුසල මේ ධර්ම අකුසල. ඉතින් දැන් ওই ලෝභය ගැන කිව්වේ ద్వේෂය මුල් කරගෙන පහළ වෙනවා, මෝහය මුල් කරගෙන පහළ වෙනවා. ඒ ඔක්කොම මොනවද? සමුදේ සත්‍ය. ඒ සියල්ලම සමුදේ සත්‍ය. ඉතින් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මෙන්න මේක තමයි අපට කියලා දෙන්නේ. කොහෙන් අවබෝධ කරන්නද? මේක ඇතුළෙන්ම අවබෝධ කරන්නට. පහළ වෙච්ච අනන්ත බුදවරු මේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ මතු පහළ වෙන අනන්ත බුදුවරු මතු අනන්ත බුදුවරු පහළ වෙනවා කියලා කොහොමද කියන්නේ ඒක කියන්නට පුළුවන් න්‍යායාත්මකවත් ඒක කියන්නට පුළුවන් බුද්ධ දේශනාව අනුවත් කියන්නට පුළුවන් දැන් අපි නාවනේ හරි දැන් මනුනායක ස්වාමීන් වහන්සේන් එහැව්වා ඒ අපි පැවිදි වෙච්ච අලුත වාගේ තව පහළ වෙන බුදුවරු පිළිබඳව ස්වාමින් වහන්සේ මේ කියලා නැද්ද ගෞතම බුදුරජාන් වහන්සේ කියලා පස්සේ උන්වහන්සේ කීවා මේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පිළිබඳව තමයි විවරණ ලබාගෙන තියෙනවා එතුමා
ඒ ගැන තමයි ගෞතම බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ කියලා. නමුත් ආය බුදුරු පහළ වෙන්නේ නැද්ද? ඉසිගිලි වාගේ සූත්‍රවල තියෙන්නේ. මහණෙනි අද මට මේ භික්ෂු පිරිසක් ඉනවා 1250ක් අතීත බුදුවරුන්ටත් මෙපමණම මීට වැඩි ශ්‍රාවකයෝ ඉඳලා තියෙනවා. එතන කියනවා අනාගතයේ භික්කවේ ඔන්න ඔය වචන ටිකක් තමයි තියෙන්නේ සමහර පාලි වචනේ ඔකට වෙන එකක් වෙන්නේ පාවිච්චි කරන්න ඇත්තේ බලන්න පුළුවන්. අරහන්ත භගවම භගවන්තානං අරහන්තානං සම්මා සම්බුද්ධානං ඒත පරමායේව. අනාගතයේ පහළන බුදුවරුන්ටත් මෙන්න මේ වගේ සමීපචාරී ශ්‍රාවක පිරිසිනේ මේ වගේ කියලා. එතකොට ඒකෙන් මට කියන්න අවශ්‍ය කරලා තිබුණේ අනාගතෙත් පහළ වෙන බුදුවරු අනන්තයි. නැත්නම් ඒක බහුවචනෙන් කියවේ කනේ. නැත්තම් අනාගතේ කියන්න තිබුණ අරහන්ත අරහතෝ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒත පරමායේව කියලා. මතු පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මේ කිය මේ වගේ කියලා. හැබැයි බුදුරජාණන් සේ දේශනා කළේ අනාගතේ පහළ වෙන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටත් මේ තරම් පිරිසක් රැඳෙනවා කියලා. දැන් එතකොට ඒකේ ගන්නට දැන් ඔය අපි සුමේද තාපස කාලේ වුණත් බලන්නකෝ. දැන් කවුරක්වත් මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරගන්න හිතුවා කියලා මම නම් ඔක කිසි වරදක් දකින්නේ නැහැ. ඇත්තයි තියෙනවා මේ සසර රැඳීම මොහොතක් හරි වර්ණනා කරන්න නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අසුචි ඩිංග වුණත් ගඳයි, ටික වුණත් ගඳයි කියලා. හැබැයි දැන් බලන්න දැන් ඔය සුමේද තාපස කාලේදී බලන්න දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනකොට එතන හිට මිනිස්සු කියනවා මේ බුද්ධ ශාසනය දීපංකර බුද්ධ ශාසනය බැරි වුණොත් අපි මතු පහළ වෙන ඔබ වහන්සේගේ ශාසනය අපට මාර්ගඵල ලබන්න ලැබේවා කියලා. ඒතර බුද්ධ ශාසන කීයක් එනවද? දීපංකර බුද්ධ පාදමූලයේ ඉඳලා බුදුවරු 5,12,000ක් නියත විවරණ ගත්තට පස්සේ මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ බෝධිසත්ව කාලෙදි මුණ ගැහුණා. ඉතින් මොකද? ඒක නෙමේ ප්‍රශ්නේ. ඒ අතීතේ අනාගතයට ඒ පියවර අදිස්ථාන කරනවද නොකරනවද කියන එක නෙවෙයි. මේ බුද්ධ ශාසනයෙම නිවන් අවබෝධ කර ගන්න අදිස්ථාන කරනවද නොකරනවද කියන එක නෙවෙයි. මෙතන කාරණේ තියෙන්නේ ඒ අදිස්ථානයේ ඇත්ත වශයෙන්ම මොද ධර්මඥානයක් ඇතුව නිර්වයාජීව එඩිතරව අදිස්ථානශීලීව කෙරෙනවද ධර්මානුකූලව. එහෙම කෙරෙනවා නම් කිසි වරදක් නැහැ. ඉතින් එහෙමනම් ඔන්න ඔය කාරණා ටික සිහිපත් කළා. ඒ නිසා තමා තුලින් මේක හඳුනා ගන්න බලන්න. දැන් මේ මට ඔබට අවශ්‍ය කරලා තිබුණේම මේ පංච පාදානස්කන්ධය තුලින් මේ කියන මනෝභාවයන් හඳුනාගෙන චතුරාර්ය සත්‍ය මේක හරහා තේරුම් ගැනීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම ටිකක් ලබා දෙන්නටයි. ඉතින් මම සෑහීමක් ලබනවා. මම එය බොහෝ කාරණා ත්‍රිපිටකයෙන් අරගෙන ඔබට විශ්ලේෂණය කරලා දුන්නා. මගේ තෘප්තිය මට හොඳටම ඇති. ඔබත් තෘප්තිමත් වෙන්න ඇතැයි මා බලාපොරොත්තු වෙනවා, අපේක්ෂා කරනවා. අද මේ සජීවී ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා සදැහැති දායකත්වය රාගම පේරලන්දේ පදිංචි අරුණ ශාන්ති මහත්මිය සහ කෞශල්‍යා දියණිය සහ නිම්මි දියණිය විසින් දායකත්වය දරන්නේ. අරුණ ශාන්ති මෞතුමියගේ පුණ්‍යාත්මී ජන්මදිනයේ අදටයේදී තියෙනවා. එතුමියට නිරෝගී සුව දීර්ඝායුෂ වැඩේවා කියලා මෛත්‍රී කරනවා. ලෝකයා වෙනුවෙන් මෙම ධර්මානුශාසනාව මෙත් සිතින් පවත්වනවා. මේ වසංගත වලින් හිත හදා ගන්නවා නම් හැදුනත් නැහැදුනත් ධර්මයේ හැර වෙනත් ක්‍රමයක් ඇත්තේ නැහැ. පුණ්‍යානුමෝදනා කිරීම පියාණන් වන AP එඩ්වින් මහත්මයා, සහෝදරයා AP අරුණ ශාන්ත මහත්මයා, මව්පාර්ශ්වයේ පියපාර්ශ්වයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. මෙතුමියගෙන් පින් බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිත් නම් ඒ හැම දිනාටම මේ පින් අත්පත් වේවා. සියලු සත්වයින්ටත් මේ පින් වේවා. මේ අද බෞද්ධ මැදිරියට පැමිණිච්ච සත්පුරුෂ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාති ආදී කෙනෙක් පිනක් බලාපොරොත්තුෙන් වෙසෙත් නම් ඒ හැම දිනාටමත් මාධ්‍ය හරහා බණ අහලා පිනක් දීමට බලාපොරොත්තු වෙනෝ නම් යමෙකුට ඒ හැම දිනාටමත් මේ පින් එකසේ සියතින් කරගන්නා හා සමානව අත්ව නිවන් කෙලවර කොට පවතිවා. දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේගේ නම විශේෂයෙන්ම සටහන් කරලා තියෙනවා. සටහන් කළ යුතුමයි. මේ පින්බිමේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක්
ජන සමාජයට සටහනක් ඉතුරු කරලා හිත්වලට සටහනක් තියලා පවත්වෙච්ච යුග පුරුෂයෙක් උන්වහන්සේගේ පුණ්‍යාත්මී පරලෝක ජීවිතට මේ පින් වේවා ඔබ වහන්සේ හදලා වඩලා පෝෂණය කරලා තබලා ගිය මේ තැන ඉඳගෙන අපි බණ කියනවා බණ අහනවා නිවන් මාගේ වැඩ කරනවා ඔබ වහන්සේට මතු බුදු බවත් වේවා දේශනාව පවත්වන මටත් ආශිර්වාද කරලා තියෙනවා මෞතුමිය වෙන සෝමාවතී මහත්මියට සෙත් වේවා කෞශල්‍යා සහ නිම්මිදියනියන්ට තෙරුණි මිනිබිරියට සෙත් සත ශාන්තිය සැලසේවා සහභාගී වෙන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැනසෙල්ල වේවා මේ ධර්ම දානමය පින්කම පාරමිතාවක් බවට මේ ගුණවත් මෞතුමියට උපකාර වේවා සත්‍ය අවබෝධයට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට සියලුම සත්වයන්ට ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයන්ට මේ ධර්මානුශාසනාව උපකාර වේවා රට වෙනුවෙන් දීපු දූ වීරෝදා රණවිරුවන්ටද මේ පින් වේවා හැම දිනාටම සනසුම වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු